සුබෝදසනක් වේවා මගේ ආදරම් මේ තාත්තේ දුවේ පුතේ අද අගෝස්තු මාසේ 14 වෙනිදා ඉරිදා අද අපි පටන් ගන්නවා සාමාන්‍ය සමයේ 20 වෙනි ඉරිදා පළමු කීවෙම ජෙරමියා 2005 තුමා 38 වෙනි පරිච්ඡේදයේ 4 ඉඳලා 10 දක්වා කියන කොටස ඒ වගේම හෙබ්‍රෙව් 12 1 4 දෙවන කීවීම ලුක්තුමාගේ විශේෂයෙන් 12 වෙනි පරිච්ඡේදයේ 49 53 කියන කොටසේ හරි ලස්සන කේමන් ටිකක් ජේසු කියනවා ජේසුගේ යථාර්ථවාදී දර්ශනය ජේසු මේ ලෝකයට ආව හේතුව හරි පැහැදිලිව කියනවා ජේසු කියනවා අපිට හරි අභියෝගාත්මක වචනයක් මොකද්ද කියන්නේ ජේසු කියනවා පොළොව මත ගිනි ලන්නට මම ආවෙමි හරියට නිකන් කියන්නේ ලෝකෙට ගින්දර තියන්න මං ආවා හිතලා බලන්න අපි මේ කියන්නේ කාටද සාමයේ කුමාරයාටයි සාමයේ කුමාරයාට කියනවා උන්වහන්සේම කියනවා මම ආවේ සාමයේ පිණිසල කඩුව පිණිස මං ආවෙමි කියලා මොකද්ද මේකේ තේරුම ජේසු ආවේ බේද බින්න කරන්නයි කියන එක මොකද්ද ඒකේ තේරුම මේකේ තේරුම තමයි ජේසු එදා මෝසස්තුමාගේ නීතියක් තිබුණා ඇසට ඇස දතට දත මිතුරන්ට ප්‍රේම කරන්න සතුරන්ට වෛර කරන්න මේ කියන කියමන් සියල්ලක්ම කන පිට හැරෙව්වා ඇසට ඇස දතර දත කියද්දි මොනතරම් සාමයේ ආරක්ෂා වුණාද කියලා හිතන්නේ නමුත් ජේසු කියන ඔබගේ එක කම්බුලකට ගහද්දි අනුත් කම්බුලක් දෙන්න 70ක්මයක් කියනකොට 70ක්ම දෙකක් යන්න ණයට දෙන්න නැවත ලබා ගන්නට පොරොන්දුවක් නැතුව ඉතින් අපි එන්න එහෙම අයටයි එහෙම කෙනෙකුටයි මේ කියන්නේ සාමයේ කුමාරයා කියලා බලන්න ගෙදර පස් දිනක් ඉන්නවනම් දෙන්නෙකුට විරුද්ධව තුන් දිනක් නැගී සිටින්නට මම ආවෙමි කියලා ජේසු කියනවා ජේසු කියනවා පියා පුතාටත් පුතා පියාටත් මව දුවටත් දුව මවටත් නැන්දම්මා ලේලියටත් ලේලිය නැන්දම්මාටත් බේද බින්න කරන්න මං ආවා කියලා අද රම්මිතාදේ දේවපුතේ මේ කියමන වචනාර්ථයෙන් ගන්න යන්න එපා මේකේ තේරුම තමයි බේද බින්න කරනවායි කියලා කියන්නේ මතය වෙනස් කරන්න අභියෝගාත්මක ජීවිතයකට කැඳෙව්වි අපි ඔය සමහර වෙලාවට හැමෝම හරි කියන දෙයට මට හරි කියලා කියන්න බැරුව යන්න පුළුවන් ඔබ වැඩ කරන තැන වෙන්න පුළුවන් ඔබගේ ගෙදර වෙන්න පුළුවන් කෙනෙක් වැරද්දක් කරද්දි මේ වැරද්ද වැරද්දක් විදිහට දකින්න පුළුවන් නම් අද අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබත් මමත් සත්‍යවාදී මිනිස්සු ඔබත් මමත් සැබෑ දිවස්වරයෝ ඇස් තිබුණට පේන්නේ නැත්නම් කන් තිබුණට ඇහෙන්නේ නැත්නම් අපි අතපය වැඩ කරන්නේ නැත්නම් අනිත් අය වෙත අපගේ දෑත් දිගුවෙන්නේ නැත්නම් පිළිසරණයක් වෙනුවෙන් සහනයක් වෙනුවෙන් අද අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හරියට පිළිම වගේ ඔබ දැකලා ඇති ප්‍රතිමා සුරුවම් පිළිම මේවට හුස්ම ගන්න බෑ වැඩ කරන්න බෑ අතපය එහාට මෙහාට කරන්න බෑ පේන්නේ නැහැ ඇහෙන්නේ නැහැ අපිත් හරියට ගල් පිළිම වගේ ඔබ දැකලා ඇති අනුරාධපුරේ පොළොන්නරු යුගයේ අපි දැකලා තියෙනවා ලොකු බුදු පිළිම ඒ වගේම තව නොයෙකුත් විදිහේ කැටයම් මේ හැම එකම කිසිම දවසක ජීවමාන ගතියක් නැත්තේ කතා කරන්න බැරි හින්දා ඇස් පිල්ලම් ගන්න බැරි හින්දා ඇවිදින්න බැරි හින්දා හුස්ම ගන්න බැරි හින්දා නමුත් ජීවමාන ආකාරයෙන් අබල තියෙනවා තියෙනවා අද රම්මේ තාත්තේ දුවේ පුතේ ඔබටත් මටත් අද ස්වාමීන් වහන්සේගේ ආදරය සහ අභියෝගය තමයි අපේ ජීවිතත් අන් අය වෙත අභියෝගයක් අපි අභියෝග කරන්නේ නැතුව අභියෝගයක් වෙන්න උත්සාහ කරන අද දවසේ ඔබ හැම දිනාටම ජෙසු පිටයි